ශ්‍රී ලංකා ක්‍රීඩක ඉසුරු උදාන සෙල්ලම් කරන නිසා මෙවර IPL තරගාවලියේ RCB කණ්ඩායම සෙල්ලම් කරන තරඟ ගැන තියෙන අවධානය වැඩි. තරගාවලියේ පළවෙනි තරඟ දෙකට RCB කණ්ඩායමට උදාන ක්‍රීඩා කළේ නැහැ. මේ වෙද්දි ක්‍රිකට් පිටියේ ඉන්න ප්‍රවීණම ක්‍රීඩකයෙක් වන ඩේල් ස්ටේන් කණ්ඩායමේ තැන දිනා ගන්න සමත් වුණා. ස්ටේන් පළවෙනි තරඟ දෙකේ දැඩි ප්‍රහාරයකට ලක්වීමත් එක්ක ස්ටේන් කණ්ඩායමෙන් ඉවත් වෙලා උදාන කණ්ඩායමේ තැන හදාගත්තා. තුන්ගිරියව ක්‍රීඩකයෙක් විදිහට කණ්ඩායමට එකතු වුණත් RCB කණ්ඩායමේ ප්‍රතිකරණ අනුපිළිවෙල බලද්දී උදානට ප්‍රතිකරුවෙක් විදිහට වැඩ පෙන්වන්න ලැබෙන අවස්ථා අඩුයි. තරගවලියේ උදාන සෙල්ලම් කළ තරගවල කඩලු දවා ගන්න හැකියාවක් ලැබුණත් උදානට එරෙහි ප්‍රතිකරුව වැඩි ලකුණු ලබා ගන්න විදිය දකින්න තියෙනවා. කොහොම වුණත් උදාන ප්‍රතිකරුවෙක් විදිහට වැඩ පෙන්වන නිසාත් පන්දු රැකීමෙන් ඉස්සරහ ඉන්න නිසාත් පන්දුවේමී බලැණියේ විවිධත්වයකට තවමත් වේගපන්දු යවන්නෙක් වැදගත් නිසාත් උදානට ස්ටේන් මොයින් අලීට නොලැබුණු අවස්ථාව ලැබුණා. කොහොම වුණත් උදාන පහරකද්දී ඉන්දිය ප්‍රේක්ෂකයන්ගෙන් තරමක් අමහිරි ප්‍රතිචාරත් ලැබිලා තිබුණා. ඇයි උදානගේ පන්දු වලට ප්‍රතිකරුව වැඩි ලකුණු ගන්න කියලා අහපු ප්‍රශ්නයකට අපූරු උත්තරයක් උදාන දීලා තිබුණා. මුම්බයි කණ්ඩායමක සුපිරි පන්දුවාරයෙන් අවසන් වූ තරගයේ මුම්බයි කණ්ඩායමට තමන්ගේ පන්දුවාර 4 ලකුණු 45කුත් රාජස්ථාන් රොයල් කණ්ඩායමට එරෙහිව ලකුණු 40කුත් දිල්ලි කැපිටල් කණ්ඩායමට එරෙහිව ලකුණු 41කුත් දුන්නට පස්සේ තමයි මේ ප්‍රශ්නය අහලා තිබුණේ. ඇවිහාට පවර් ප්ලේ එකේ වැඩිපුර ලකුණු ගහන්න කියලා හැවම උදාන පිළිතුරු දීලා තිබුණේ ප්‍රතිකරුව පිත්තක් අරගෙන ඉන්න නිසා එහෙම වෙනවා කියලා. ඉසුරු ඒ විදිහට ඉන්දියාවේ ප්‍රේක්ෂකයාට උත්තර දෙද්දී රොයල් චැලෙන්ජර්ස් කණ්ඩායම උදාන තියාගෙන ඉන්නේ වැදගත් කඩලු ගන්න කියන දේ තමයි ඔවුන්ගේ නිල Facebook පිටුවෙන් කියලා තිබුණේ. ඕනෑම වැදගත් කඩුලක් ගන්න අවශ්‍යම වෙලාවට ඉසුරු අමතන්න කියලා තමයි ඔවුන් දාලා තිබුණේ. කොමුණ තරගවලේ ආරම්භයේ උදාන පෙන්නපු ආක්‍රමණය පස්සේ පස්සේ අඩු වෙලා ප්‍රතිකරුව උදාන ක්‍රියාත්මක වෙන්න කලින් ඔවුන් ඉලක්කේ කරා පහර දෙන්නට පටන් අරගෙන කියලා තමයි අවසන් තරගවල දකින්න ලැබුණේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදී ඔයාට සුබ දවසක්.